බද සනක්ව මගේ ද රම්මිතාත්යේ ද පුතේ අද ජනවර්මාසේ අටවෙනි සිකුරාද. අද පළමුකිේවීම චුද ලීවිල්ලෙෙන් එක ජවාම් පහ පහේදලා දහතුන දක්වා. ජෝන්තුම අපට කෙනවා ලෝකයේ ජයගත හැක්කේ ක්‍රිෂ්න් වහන්සේ දෙවන් වහන්සගේ පුත්‍රයා ලෙස පිළිගන්නායටයි කියලා. එවගේ ආත්මැණන් වහන්සේ වතුරත් රුදීරයත්. ඒ. ජෙසුගේ හදවත තුළ ජෙසුගේ ශරීරය තුළ, ජෙසුගේ ආත්මය තුළ පිහි තෙව්වා කියලා. මරණය පාපේ ප්‍රතිඵලයයි. අද සුද ලුක්තුමාගේ සුවිසෙසේ පස්ස වන පරිච්චේදේ. දොළහින්ල දාසේ දක්වා ලාදුරුරෝගියක්කව සෝපත් කිරීම ගැන සඳහන් වෙනවා. මුළු සර්රවාන්ගේම ලාදුරු ලාදුරු කියන්නේ බලන්න ප්‍රීිය නැති. ලොකු කෘෂ්ඨදාපුූ. ගේ ගඳ ගහන බෝවෙන එපාකරපු ලෙඩක්. එදා පුරාණයුසමේ මිනිස්සු ඊශ්‍රල් ජනතාව දැනගෙන හිටියේ මේ ලාදුරු කියලා කියන්නේ දෙවන්වහන්සේ කෝපවීම නිසා හෝ දෙවන්ගේ සාපයක් නිසා හෝ පරම්පරාගත පාපයක් නිසා හෝ මෙ මෙවෙනි දෙයක් නිසා හරිම අවාසනාවන්ත තත්්‍රයක් කියලා හිතාගෙන හිටියේ. නමුත් මගේ දර අමිතයේ දේපපුතේ ලන්න ජේසුමමුකද කරන්න. ජේසු කියනවා. මම කැමතිී ඔබ පවිත්‍ර කරන්න. පවිත්‍රවේ වගේලා ජිසු ප්‍රකාශ කරන කොට බලන්න සුවපත්වෙනවා. සූපත්වනාට පස්සේ. ජෙසු කියනවා ඔබ යන්න පූජ කැන්නඉදිරයට සාක්ෂයක් දන්න ඕන ඒ ඔපපු සාක්ෂය සහතිකයක්. සහතිකේ මොකක්ද ලාදුරු හැදිල තිබුණ මේ පුද්ගලයාට දැන් මුළුමනින්ම්ම ලාදුරු සෝපත් වුණනා දැක් සමාජයට එන්න පුළුවන්. මෙන්න මේකන සහතිකේ දෙන්නේ. ජකතුමා මේ පජකතුමාගේසාහථකේ අරගන මේ ලාදුර රෝගයා හැම තැනකටම යන්න පුළුවන් පෙන්නන්නට වෙනවා මෙන්න මට ලැබුුණු ස්වාතිකේ කියලා. නමුත් ජේසු කිව්වා ඔබ සුව වනාට මේ ගැන කාටවත් කියන්න එපා කියලා. හේතුව මොකක්ද. හේතුෝ තමයි ජේෙසු මෙම කියන්න එපා කියලකිවේ ජේසුගේ කාර්ය එතැනින් නවතිනවා නැතා සෙනග එන්නල පටන්ගන්නවා ලෙඩ සුව කරගන්න. සවාාව මේ ෝකට ලෙඩසුව කර තරන් නෙවේ ප්‍රධානකාරයමක්ද. ජේසුගේ ප්‍රධාන කාරිතම ගැලවීම ගැලවීම කියන්න කුරුය මරණය. එම නැත්තම් ජෙසුගේ ඒ ජීවිත කතාවේ අවසාන පිටුව හැටියට නමුත් මගේත ර අම්ිතාතය ද්‍යවපපුතේ මේ මනුස්සේ හැමතැනම කියන්න පටන්ගත්තා මවසූ පත් කලා කියලා. ජේසුට පාරතොට එන්න බැරුවගයා ප්‍රසිද් ස්ථාවල ඉඩ බැරුවෝගිය. මේ නිසයි ජෙසු තමන්ගේ දූති සේවාව ඔය සුවකිරීම තැනින් නතර වනේ නැහැ. ඉන්සාමගේයාදරම් මෙතාති දියපුතේ අපේ හැම ලෙඩකදම අසනීපයකදම අපි ්‍යඥඥා කරනෝ තමයි. හැබැයි. හොදර මතකතියාගම්මු සමහර අසනීප අමාරුකන් තියෙනම ඔබත් මමත් දරාගත යුතුමයි. කුරෘුසිය කෙනෙද අපිට අයින් කරන්න බැහැ. කුරුසේ මට එපා කියලා කියන්න බෑහ. මේ වදහිංසාවා නි ස්වාමනි මට විතරක් දුන්න්‍යයි. මටනං එපා මෙන්න මේ ආධදිවසෙන් යෝජනා කරන්න බෑ අදරම්මිතාත ය දුවේ පුතයවට මට. ඒක හේතුව තමයි ගැලවීම තියන කුරුසිය තුළයි. ඇත්තයි අපට දරාගණ් අමාරුවයි තමයි. නමුත් අද කුරුසිය දරාගන්නට අපි වක් වෙහෙස වෙන්නට තියෙනවා. ඉල් අන්න ස්වාමිණී මට මේක දරාගන්න ඉවසන්නට බලය ශක්තිය දෙන්න කියලා. බොගේ ගෙදරී නඕනම කෙනෙකුට. ඔබගේ ඕනම අසනීපයක් අමාරුකමක් ගැටලුවක් ප්‍රශ්නයක්. ල්න් ස්වාමිනිි එකක දරාගනීම හැකයව මට දෙන්න කියලා ඔබ හැම දෙනාට ජිස් පිහිටයි.